අද අපි විශේෂ කාරණා දෙකක් කරා. ලංකාවේ පළවෙනි වතාවට අපි ඉඩම් ඔප්පුයි සමෘද්ධි දීමනයි දෙකම එකතැන දුන්නා. මේ සාමාන්‍ය දුප්පත් ජනතාවට කරන සේවය. සමෘද්ධි නැති අය සමෘද්ධි ලාභීන් වලට ඇතුල් කරා. එකක අයිතිය ගන්නකොලේ අනික් එකේ සහන ලබා ගන්නකොලේ. මේ ලක්ෂ්‍ය 6 දිහා බැලුවනම් මීට ඉස්සෙල්ලා සමෘද්ධිය ලබා ගන්න තිබුණේ. ජන සෞවිවාගේ සමෘද්ධිය තිබුණේ විටින් විට කණ්ඩායම් මණ්ඩේටපත් වුණාම ආදායම් වැඩි වුණාම ජන සෞවියෙන් ඉවත් වෙලා අලුත් අය ඇතුල් කරන්න. ආදායම් වැඩි වුණා කියලා මේකෙන් ඉවත් කරේ නැහැ. ඊට වඩා කනගාටු තත්ත්වය තමයි මැරුණා කියලාවත් ඉවත් කරේ නැහැ. ඒ ඔක්කොම තියාගත්තා. කාටද මේ සල්ලි ගියේ? සමුදි සමුපකාරවල සල්ලි කොහටද ගියේ? කවුද මේ වය දෙව්වේ? ඒක වන්දනාවේ ගියාද? රහත් වුණාද? මේවා අපි හොයලා බලන්න තියෙනවා. අපිට පුළුවන් වුණා පළවෙනි අදීරයේ හැටියට රුපියල් 15000ක් සිංහල අවුරුද්දට ඉස්සෙල්ලා තා ලිහිල් ක්‍රමයට ලබා දෙන්න. ආපහු අවුරුද්ද අවසාන වෙන නිසා තවත් ලබා දෙන්න යනවා. ඇයි මේ මුදල් මීට ඉස්සෙල්ලා දෙන්න බැරි වුනේ? එහෙනම් අවුරුදු 21ක් මේ අයිතිය නොතිබුණු අය අද මේ අයිතිය ලැබෙනවා. මේ සමෘද්ධි අරමුදල් මීට වඩා හොඳ කාර්යයකට යොදවන්න තිබුණා. ඒවයි දෙව්වේ නැහැ. මේ දේශපාලනය කතා කරන අය අපිට බණින අයට මං අහන්නවා ඇයි එක්කෙනෙක්ටවත් අලුතෙන් සමෘද්ධි දෙන්න බැරිුනේ කියලා. ඇයි අපිට ඉතුරු වුනේ මේ ලක්ෂ 6ට සමෘද්ධිය දෙන්න කියලා මට විශේෂයෙන් අහන්න තියෙනවා. කොච්චර දේශපාලනය කරත් මේව වහන්න ජාතිවාදයක්වත් මේ ඇති වෙලා තියෙන සංවර්ධනය වහගන්න බැලුවත් ජනතාව එක දන්නේ.